දෙවලු වඩින්න කලින් උන්වහන්සේ යමා මහා ප්‍රාතිහාරි පෑවා තීර්ථකයන්ගේ මානය දුරු කරන්න. යමා මහා පෙළහැර කියන්නේ මොකද්ද? අහලා තියෙන. එක වෙලාවේ වැඩ දෙකක් වෙනවා. ගිනි කඳක් පිට වෙනවා එකෙන් ජල කඳකුත්. ඒ කියන්නේ රෝම කූපයක් පාසා ජලය ගින්දර දෙකම විහිදෙනවා. ඒ වගේම රුවන් සක්මණම්මවල අහසේ බුදුරුවල් දෙකක් මවනවා. එක බුදුරුවක් ප්‍රශ්න අහනවා, තව බුදුරුවක් උත්තර දෙනවා. දැන් මේ ප්‍රාතිහාර්ය අවසන් වෙලා පියවර තුනකින් දෙවලෝට වැඩම කරලා පණුපුල් ආසනේ වස් සමාදන් වෙලා මාස තුනක් ධර්ම දේශනා කළා. අපි අහලා තිනවා අභිධර්ම දේශනාව කළේ කොහේනද? තවුසිසා දිව්‍ය භවන. දිව්‍ය භවනේ දේශන අවසන් වෙලා භාග්‍යතුන් වහන්සේ වඩිනකොට සක්දේව රජතුමා මහා බ්‍රහ්මරාජ එකතු වෙලා ඉනිමන් තුනක් හැදුවා. රන්, රිදි, ඒ වගේ සතුරුවන්. දැන් සතුරුවන් ඉනිමගෙන් දෙව්ලොව ඉඳන් පහළට සංකස්සපුරයට වඩිනවා බුදුරජාණන් වහන්සේ. පියවරෙන් පියවර වඩිනවා. සක්දේව රජතුමා තුන් සිවුර එසේ තියාගෙන පහළට බහින එක පැත්තකින්. සේසතත් දරාගෙන මහා බ්‍රහ්මරාජයා එක පැත්තකින් බහිනවා. අර වගේ දස දහසක් බ්‍රහ්මරාජවරු, සක්‍ර රාජවරු පේලියට අහසේ වඩිනවා. මිනිස්සුන්ටත් හොඳට මේ දෙවියන්වත් පේන, බුදුරජාණන් වහන්සේත් පේනවා. දැන් මේ ආශ්චර්යද නැද්ද? එහෙනම් අපේ බුදුරජාණන් වහන්සේ තරම් ගුණ ඇති උතුමෙක්, ආනුභාව ඇති උතුමෙක්, මහෝත්තමේ මේ ලෝකෙ වැඩ ඉන්නවද? නැයි නිසා අපි සතුටු වෙන්න ඕන. අපිට මේ භාග්‍යවත් අරිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරණ යන ලැබුණා කියන කාරණේ අපි සතුටු වෙන්න ඕන. ළඟට මේ ශ්‍රී සද්ධර්මයේ තරම් වටිනා දහමක් වෙන ඇත්තේ නැහැ. මේ ධර්ම රත්නේ සරණ යන ලැබුණා අපි සාදු කියලා සතුටු වෙන්න ඕන. ඒ ආර්ය මහා සංඝරත්නය අපිට සරණ යන ලැබුණා කියලා සතුටු වෙන්න ඕන. දැන් අපි මේ හැම එකෙම කරන්න ඕන මොකද්ද? අපිට දුකින් මිදෙන්න ලැබේවා කියන අදහස අපි ඇති කරගන්න.